පින්වත්නි ධර්මය අහනකොට ඒ ධර්මදේශනාවක අපි බලාපොරොත්තු වෙන්න ඕන දේ මොකක්ද? ඇත්තටම ඇයි අපි ධර්මය අහන්නේ? මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? පින්වත්නි අපි හැම දිනාටම මේ දේශන අහලා අපේ හිත තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තම් මේ හිත දිහා බලන්න අපිට බැරි නම් මේ ධර්මයේ නිසා අපේ හිත දියුණු වෙන්නේ නැත්තම් එහෙම ධර්මයකින් එහෙම දේශනාවකින් ඇති වැඩක් නැහැ පින්වත්නි. ඒක නිසා අපි අහන ධර්ම දේශනාවක අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා අපේ හිත මේ ඉන්න මට්ටමට වඩා දියුණුවක් කරා ගෙනියන්න. අද අපි සාකච්ඡා කරන දේශනාව මේ හිතේ තියෙන ලාමක අකුසල් වල ඒ අකුසල වලට ත්‍රිපිටකයේ තුල තියෙන විශේෂ නමකුත් සමග පින්වත්නි ඒ පිළිබඳ බොහොම වටින කරුණු ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් සූත්‍රයක් තමයි මේ වෙලාවේ තෝරගත්තේ. මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රය. අනංගන සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අතර සිද්ධ වෙන සාකච්ඡාවක්. ඇත්තටම සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයාට දේශනා කරන වටින සූත්‍රයක් මේ අනංගන සූත්‍රේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ තියෙන, කියන්නේ මූල 50කේ. නමුත් ඔතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවට තව කරුණු එකතු කිරීමක් මුගලන් මහරහතන් වහන්සේ විසිනුත් කරනවා. ඉතින් ඒ නිසා මේ ශාසනයේ ඉන්න අග්‍රම ස්වාමීන් වහන්සේලා දෙනමගේ වටින අනුශාසනාවක් අනංගන සූත්‍රය. එහිඳ පින්වත්නි අපිට මේක බුද්ධ භාෂිතයක් හා සමානවම වටිනාකමක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සමකලානම් යමකට ඒ ධර්මදේශන කෞශල්‍යයට තමයි සමකරලා තියෙන්නේ කාටද? එකම එක චරිතයකට විතරයි. බුදුරජාණන් වහන්සේගේ අග්‍රම ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වගේම ධම්මචක්කය පවත්වන්න පුළුවන් යම්තාක් ශ්‍රාවකෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ සාරිපුත්තයන් වහන්සේමයි. ඉතින් එහෙනම් පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ යම් දේශනාවක් සිද්ධ කළා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍ර භාෂිතයක් හා සමාන වටිනාකමක් අපිට දකින්න පුළුවන්. මේ අනංගන සූත්‍රය හිම සූත්‍රය. අනංගන කියන වචන කියන්න කලින් මේකේ විරුද්ධ වචන කියන්නම්. අංගන, ඔබ අදගෙන ගන්න අංගන ගැන ඔබ දන්නවද පින්වත්නි? අපි හැමෝගෙම හිතවල අංගන තියෙනවා. අද වන අලුත් වචනයක් ඉඳ මේක එකපාරට මතක හිටින් නැත්නම් ලියලා හරි තියාගන්න අංගන කියලා. අංගන කියනකොට වෙන වෙන භාෂාවල එක එක අර්ථ තියෙනවා. හැබැයි මේ පාලියෙන් අංගන කියලා කියන්නේ මොකක්ද? මෙතන න එන්නේ මූර්ධජ නයන්. ණය කියලා අපි ලියනකොට එන නයන්න තමයි මෙතන අංගන කියනකොට එන්නේ. අයන්න බින්දුව ගයන්න මූර්ධජ නයන්න අංගන. හිතවල ඇති වෙන රාග ගැන අපි කතා කරනවා, ද්වේෂ ගැන කතා කරනවා, ක්‍රෝධ ගැන කතා කරනවා, මෝහය, ඉරිසියාව, මාන්නය, මකුබව එක එක ඒවා ගැන අපි කතා කරනවා. ඔබ පින්වත් මේ අංගන කියන එක ගැන අහලා තියෙනවද? අපේ හිතේ ඇති වෙන රාග, ද්වේෂ, මෝහ හා සමාන තවත් අකුසලයක් තමයි අංගන කියලා කියන්නේ. හැබැයි මම හිතනවා සිත්නිත් අසුප අහන ඔබට හිතේ හිම අංගන ඇති වෙනවා කියලා එකක් ගැන හිම හුරුවක් නැතුව ඇති. අද ඉඳලා අපි කතා කරමුකෝ අපේ හිතේ ඇති වෙන අංගන ගැන. මේ අංගන ඇත්තටම නහුරු නෑ වගේ තමයි. අර මොකද්ද වගේ හිතේ අංගනයක් ඇති වුණා මගේ කියලා එහෙම අපිට නිකන් කියන්න හුරු නෑ. හැබැයි පින්වත්නි මේ අංගන කියන එක අපි විශේෂ කරලා කතා කරන්න අවශ්‍යම අකුසලයක්. මොකද අපිට හැම වෙලාවෙම අපේ හිතවල රාග හදන්න, ද්වේෂ හදන්න, මෝහ හදන්න, මාන්න හදන්න, ඉරිසියාවල් හදන්න මේ අංගන උදව් වෙනවා. ඒ නිසා කවුද මේ අංගන කියන්නේ? මොකද්ද මේ අංගන කරන්නේ අපේ හිතට වෙලා? අංගන නැති හිතක් තමයි අනංගන කියලා කියන්නේ. අනංගන සූත්‍රය කියලා සූත්‍ර නම හැදෙන්නේ අංගන නැති කර ගැනීම ගැන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ දේශනේ කියන අදහසින්. පින්වත්නි මේ අංගන වලට බොහොම සාරවත් විදිහට දුන්න තේරුමක් අපි කියන්නම්. හිතට එන ලාමක ආශාවල් තියෙනවනේ සමහර වෙලාවට. අපි හැම කෙනෙකුටම මේ කෙලෙස් සහිත හිතවලට ලාමක ආශාවල් තියෙනවා. ඔය ලාමක ආශාවල් නිසා එන තරහ වගේ අකුසල් තියෙනවා. ඔවට තමයි අංගන කියලා කියන්නේ. මම උදාහරණ කීපයක් කියන්න ඕගලන්ට මේක තේරුම් ගන්න. අපි පින්වත්නි සමහර තැන්වල ඉරිසියාවල් කියලා හැම කතා කරන දේවල් තියෙන්නේ. දැන් ඔන්න හිතන්න ආරාමික ස්වාමින්වහන්සේ නමක් ඉන්නවා. මේ ස්වාමින්වහන්සේ හැම වෙලාවෙම උන්වහන්සේට නිකන් හිතේ තියෙන ආසාවක් ආරාමයට එන ගිහි අය මා එක්කම කතා කරන්න ඕනේ කියලා. වැඩිපුර මං ගැන ප්‍රශංසා කරන්න ඕනේ කියලා. එතකොට දැන්
මේ ආශාව තියෙන අතරේ උන්වහන්සේට ඇහෙන්නෙම ඇවිල්ලා වෙන ස්වාමින්වහන්සේලව හොයනවා වෙන ස්වාමින්වහන්සේලත් එක්ක ඇවිල්ලා කතා කරනවා එතකොට දැන් මේක දකින්නකොට තරහක් එනවා තමයිලට අර ආපු මිනිස්සු ගැන තරහක් එනවා එහෙම නැත්නම් ආරාමෙ ඉන්න අනිත් ස්වාමින්වහන්සේ ගැන තරහක් එනවා ඊට පස්සේ ඒ තරහත් එක්ක මේ භික්ෂුව නොඑක් කරන දේවල් තියෙනවා එතනින් එහාට ප්‍රතික්‍රියා කිරීම අන්න අර ලාමක ආශාවක් තිබ්බ හිතේ මා එක්කම කතා කරන්න ඕනේ කියලා ඒ ලාමක ආශාව නිසා එනවනේ තරහ ඔය තරහට කියන්නේ ඒක තරහක් තමයි ඒ තරහට කියන අංගණයක් කියලා අංගණ කියන්නේ අන්න එහෙම ලාමකව හිතට එන ආශාවල් නිසා එන තරහ මාන්න ඔයගේ දේවල් ආශාව අකුසල් හැමදේම ලාමක ආශාවක් හින්දා ආපු අකුසල් අපි ගිහි ඇත්තන්ගේ විදියට ඔය ඇත්තන්ගේ පැත්තෙන් උදාහරණ අරගත්තොත් එහෙම සමහර ලාවට ඇතැම් නිවෙස්වල අපි දැකලා තියෙනවා දැන් පොඩි ළමයි තුල පොමේ අංගන තියෙන අවස්ථාව දකින්න හරියට සමහර පවුලේ ඉන්න තමන්ගේම සහෝදර සහෝදරියෝ මේ පුංචි දරුවෝ අතරේ එක්කොන්න තාත්තා ගේන තෑගි ඉස්සෙල්ලා දෙන්න ඕනේ මට කියලා ආසාවක් තියෙනවා අපි කියන්නේ මේ පොඩි ළමයින්ගේ තියෙන අහිංසක ආශාවල් කියලානේ හැබැයි ඒ ළමයා හිතන දේ නෙමෙයි වෙන්නේ අපි හිතමු මෙයා තමන්ටම ලැබෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට තාත්තා ගෙනල්ලා දෙන්නේ වෙන සහෝදරයෙකුට හරි සහෝදරියකට හරි ඉස්සෙල්ලාම දැන් ඔන්න එතකොට මෙයාට තරහක් එනවා අන්න ඒ වගේ පින්වත් මේ ලාමක ආශාවල් නිසා හිතට එන අකුසල් වලට කියන්නේ අංගණ කියලා අපි සමහර වෙලාවට මහ ලොකු දේවල් නෙමෙයි කෙනෙකුගේ ආදරය බලාපොරොත්තු වෙද්දි පවා ඔය අංගණ හරියට හිතට එනවා අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන්ගෙන් ලබන ආදරය ගැන වුණත් දැන් අම්මා කෙනෙකුට හිතෙනවා නම් මගේ දරුවා තාත්තට වැඩිය අම්මට ආදරේ කියලා කියනකොට මං ආසයි කියලා හිතේ ආශාවක් තියෙනවා නම් එතකොට අර දරුවා තමන් ගැන දක්වන ආදරයට වඩා තාත්තා ගැන කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන වැඩි ආදරයක් තියෙනවා කියලා තේරුනොත් බැරි වෙලා හරි ඒක කියවුනොත් අර ළමයා අතින් ඔන්න එනවා ළමයා ගැන තරහක් මේවට කියන්නේ අංගන කියලා ඒ කියන්නේ ලාමකව ඇතිවෙච්ච ආශාවක් හින්දා යම් අකුසලයක් ඇති වෙනවද හිතේ ඒ අකුසලයට කියනවා අංගණයක් කියලා. ගොඩක් කලාවට ඒ අකුසලය කියන්නේ අමනාපයක් තරහක්. ඕක තමයි බොහෝ විට මේ අංගණයක් බවට පත් වෙන හිතේ. එතකොට පින්වත්නි ඔබට මතක ඇති මෙන්න මේ අංගණයක් නිසා තමයි අර එක අම්මා කෙනෙක් පහුගිය කාලෙක දරුවා ගඟට දාපු සිද්ධියක් ගැන ඔබට මතකද? කාලයක් මේ අම්මව හෙව්වා. මේ අම්මම පොලිසිය රවට්ට රවට්ට එක එක වැරදි පැතිවලට අවධානය යොමු කරවලා අම්ම කොහොමරි බේරෙන්න උත්සාහ කරා ඒ වෙලාවේ අවසානේ ඔප්පු වුණා මේ තමන්ගෙම පුංචි දියණියව ගඟට දාලා තියෙන්නේ මේ අම්මමයි හේතුව හොයලා බලනකොට ඔබට මතක ඇති පින්වත්නි අම්මා දරුවව ගඟට දාන්න තරම් ඒ තරමටම තරහක් මේ අම්මගේ හිතේ දරුවගේ නැති උනේ ගෙදරදී මේ පුංචි දරුවගෙන් අහනකොට වැඩියෙන් ආදරේ ගෙදරින් අයගෙන් කාටද කියලා මේ දරුව හැම තිස්සෙම කියන්නේ ආච්චිට කියලාලු. ඉතින් එතකොට මේ අම්මට එනව තරහක් මගේ කුසින් වදාපු දරුවා මට වඩා මේ ආච්චිට ආදරේ. ඒක අම්මට ඉවස ගන්න බැරි වුණා. අන්නේ තරහටලු මේ දරුවව තමන්ගෙම කුසින් වදාපු දරුවව අර අහිංසක කිසි දෙයක් නොතේරෙන මේ පුංචි පැටියව මේ විදියට ගඟට දාන්නේ. ඉතින් ඒ සිද්ධිය රට කම්පා වෙච්ච සිද්ධියක් ඔබට මතක ඇති පින්වත්නි. එතකොට දැන් මේ අම්මගේ හිතට ආවේ අංගණයක්. අන්තිමට ඒ අංගණය නිසා බලන්න අර දරුවාට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වුණා. අද ඒ අංගණය නිසා ඒ අම්මා හිරේ විලංගුවේ දුක් විඳිනවා. ඇය අද මෙතන හිරේ දුක් විඳට මරණින් පස්සේ ඇයට මෙහිඳ නිරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඇය දැන් මනුෂ්‍ය ජීවිතේ යම් තාක් කාලයක් ජීවත් වුණත් ඒක ජීවත් වෙන්න වෙන්නේ කොහොමත් මේ ජීවිතේ තපායක් කරගෙන. ඇයිතේ ඇයි හිරෙන් නිදහසලා ගෙදෙට්ට ආවට පස්සේ ගෙදර මිනිස්සු පිළිගන්නවද බොහොම ආදරෙන් හරි නිකන් ජයග්‍රහණයක් කරලා ආවා වගේ. ගමේ මිනිස්සු පිළිගනීද ආදරෙන්? රැකියා ස්ථානයක රැකියාවක් කළාන රැකියා ස්ථානයේ අය පිළිගන්නේද? සමහරට රැකියා ස්ථානෙට ආයි වද්ද ගන්න එකකුත් නැහැ. මොකද තමන්ගේ දරුවව හිතක් පපුවක් නැතුව මරලා දාන්න පුළුවන් හිතක් තියෙන මිනිස්සෙකුට එයා ඒ ගැහණියෙකුත් වෙලා ඒ තරම් මහා රෞද්‍ර හිතක් තියෙනවා නම් මේ වගේ පුංචි දෙයකට තමන්ගේ දරුවා මරන්න ඒ බාහිර මිනිස්සෙක් මරණෙක් ගැන මොනවා කතා කරන්නද? ඒ එතකොට පින්වත්නි
ඒ වගේ මේ රටේ අපිට ඇහිච්ච සමහර ප්‍රසිද්ධ ප්‍රවෘත්ති පිටිපස්සේ ඔන්න ඔය අංගන තිබුණා. දැන් ඔන්න ඔබට අංගන කියන එක ගැන හොඳටම පැහැදිලි ඇති. දැන් මේ වගේ සිද්ධවීම් පිටිපස්සේ බොහෝ විට අපි දකිනවා මේ අංගන බලපාලා සමහර අයගේ හිතවල ප්‍රශ්න ගැටලු හරියට ඇති වෙනවා. දැන් මට මතකයි මේ රටේ එක්තරා ප්‍රසිද්ධ ගායිකාවක්, ඇය බොහොම ප්‍රවීණ ගායිකාවක්. ඇය යනවා එක්තරා සම්මාන උළෙලකට. දැන් ඇයත් නිර්දේශිත වෙච්ච සම්මානයක් තියෙනවා. ඇය බලාපොරොත්තුෙන් හිටියා මම ප්‍රවීණම කෙනෙක් මේ සම්මානේ මට තමයි හම්බෙන්නේ කියලා. නමුත් එදා ඇය හිතපු නැති විදිහට මේ සම්මානේ ලැබුණේ නවක කෙනෙකුට ඇයට වඩා බොහොම මේ කාලය අඩු, ඒ වගේම වයසින් අඩු, අත්දැකීම් වලින් අඩු කෙනෙකුට තමයි එදා ඒ නිර්දේශිත ලැයිස්තුවෙන් තීරණේ ගැනෙන්නේ සම්මානේ දෙන්න. ඒ වෙලාවේ ඇයගේ හිතට අර ආපු තරහා ඔය සම්මාන උළෙල වෙලාවේ, දැන් සමහරලාට රූපවාහිනී වල කැමරා කරුවොත් කරනවනේ, ඒගොල්ලන්ට තේරෙනවා දැන් මේ සම්මාන උළෙලේ ඔන්න දැන් ප්‍රවීණ කෙනෙකුත් නිර්දේශිත වෙලා ඉඳලා නවක කෙනෙකුට මේක ලැබෙනකොට අර ප්‍රවීණ කෙනාගේ මොන වගේ ආකල්පයක් එනවද කියලා දකින්න. ඉතර කැමරා කරුවෝ ඉන්නේ ගොඩාක් ඈත. මේගොල්ලෝ හරියටම අර පිරිස අතරින් අර ප්‍රවීණ කෙනාගේ මූණ අල්ලනවා. ඒ ප්‍රවීණ කෙනාව කැමරා දර්ශනයට අරගන්නවා. එතකොට ඒක පින්වත්නි ඈත ඉඳලා zoom කරලා ගන්නකොට තමන් දන්නේ නැහැ තමන්ව මේ වෙලාවේ කැමරා කරුවන්ට හසු වෙනවා කියලා, කැමරාවට තමන්ගේ මුහුණ හසු වෙනවා කියලා. නමුත් ඒ වෙලාවේ ඒ සිදුවීමේදී ඇයගේ මුහුණේ තිබුණේ මහා පුදුමාකාර, ඒ කියන්නේ තනිකර හිත එළියට ඇවිල්ලා වගේ. ඒ මූණේ තිබුණා මහා පුදුම අමනාප ස්වරූපයක්. ඒ ස්වරූපෙන් රටම මේ වෙලාවේ දැනගත්තා ඇය මේකට මහා පුදුම ඉරිසියාවකින් ඒක දරාගන්න බැරි අමනාපයකින් ඒ වෙලාවේ හිටියේ කියලා. ඒ වගේ සමහර මේ ප්‍රවීණ චරිත පවා අංගන එළියට දාන වෙලාවල් තියෙනවා. එතකොට පින්වත්නි ඔයගේ අංගනයක් කියන එක හාමුදුරුවරු අතරේ වැඩිපුර තියෙන්න පුළුවන්. මොකද ස්වාමින්වහන්සේලා අනුන්ගෙන් තමයි යැපෙන්නේ. උන්වහන්සේලාට දන්පැන් පූජා කරන්නේ බාහිරින් පිටින් ඉන පිරිසක්. තමන් උපේ සපේගෙන රසාවක් කරලා හොයාගන්නව නෙමෙයිනේ. එතකොට අනිත් පැත්තෙන් ස්වාමින්වහන්සේලාට වැඳුම් පිදුම් සත්කාර කියන එක ලැබෙන දෙයක්. ගිහි කෙනෙකුට වැඩිය. එතකොට අනිකුත් ස්වාමින්වහන්සේලා අතරේ තමන්ට වැඳුම් පිදුම් කියන එකට හරියට හිත යන්න පුළුවන්. දැන් මම ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට අපි දන්නවා අපිව රටේ යම්කිසි බෞද්ධයන් අතරට ගියාට පස්සේ ඔවුන් අපිව අඳුනහා ගනිද්දී ඇතැම් වෙලාවට අර අපිට වඩා වැඩිහිටි ස්වාමින්වහන්සේලාගේ හිතවල එනවා මමයි මෙතන වැඩිහිටි, නමුත් මේ මිනිස්සු ඇවිල්ලා මේ හඳුරුවත් එක්ක තමයි වැඩිහින් කතා කරන්නේ. මේ ඔය විදේශ රටවල වලට එහෙම ගියාම සමහරලාට ඔක අත්දකින්න දෙයක්. ඉතින් මේ මිනිස්සුන්ට අපිව දකින්නේ මේ පොඩි වෙලාවකට. මේ මිනිස්සු ඇවිල්ලා ෆොටෝ ගන්නවා, එක එක දේ කරනවා, එයාලගේ හිතට අර තියෙන බොහොම ඒ පොඩි වෙලාවකට මුණ ගැහිච්ච කී කැමැත්තට. නමුත් ඒ වෙලාවට ඒක ඉවස ගන්න බැරි වීම නිසා ඇතැම් රටවල වලට ඊට පස්සේ අපිව ආයි දායකේ වඩම්මන් හදනකොට හාන්දුරවරු මොනවා හරි බොරුවට දෙයක් කියලා අර මිනිස්සුන් අපි කෙරෙහි කලකිර උපවස්ථා අපිට එහෙම ආරංචි වෙනවා. එතකොට මේවා අංගන. භික්ෂුවකගේ හිතට හරියට අංගන එන්න පුළුවන්. දැන් අපි උනා හිතන්න තවත් ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමක් ඉන්න, උන්වහන්සේ සහ අපි අතරේ මොකක් හරි ධර්මදේශනාවකදී අපි හිතමු අපි දෙනමම දේශන දෙකක් කරනවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා නම් මෙතන ඉන්න අය මගේ දේශනේ ගැන තමයි හොඳ කියන්න ඕනේ කියලා මංගේ හිත බලාපොරොත්තු තිබුණ අන්න ලාමක ආශාව. එතට ඒ ලාමක ආශාව හින්දා බැරි වෙලා හරි මම බලාපොරොත්තු වෙච්ච දේ උතන නොවි අනිත් ස්වාමීන් වහන්සේ ගැන එතන කතාවට ලක් වුණොත්, උන්වහන්සේගේ දේශනේ ගැන වර්ණනා කිරීම මට ඇහුණොත් ඔන්න මගේ හිතේ අකුසලයක් එනවා නම් පින්වත්නි ඒව ඇවිල්ලා අංගනයක්. මේ වාගේ අංගන, ඒ කියන්නේ ලාමක ආශාව නෙමෙයි අංගන කිව්වේ, ලාමක ආශාව හින්දා බලාපොරොත්තු සුන් වෙලා හිතට නමනක්. මේව තමයි අංගන කිව්වේ. ඉතින් ඒවා මාන්න නිසා, ඉරිසියාවල් නිසා, තියෙන දැඩි බව නිසා ඕවා එක තමයි මේ අංගනයක් කියන එක හිතට එන්නේ. එතකොට අංගනයක් හැමතිස්සෙම ලාමක ආශාවක් නිසා ඇතිවෙන එකක් කියලා ඔන්න දැන් තේරුම් ගන්න. පින්වත්නි මේක එහෙනම් ඔන්න තමන්ගේ දරුවාගේ ආදරය බලාපොරොත්තු වෙන අම්මා තාත්තා තුල, එහෙම නැත්නම් පෙම්වතා පෙමිති. දැන් බලන්න සමහරලාවට ඇතැම් ස්වාමි පුරුෂයෝ ඉන්නවා
බිරිඳවරුත් එහෙම ඉන්නවා සමාජයේ අනිත් අය අභියස තමන් ආසයි තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ තමන් ගැන ප්‍රශංසා කරනවාට ඒක සාමාන්‍ය දෙයක් ඒක අනිත් පාර්ශවයේ අනිවාර්යෙන් වගකීමක් හැටියට කළ යුතු දෙයක් මොකද අපි දැකලා තියෙන ඇතැම් බිරිඳවරු ඉන්නවා පාටියකට ගියාම ඥාති අතරට ගියාම නෑදෑය කොහේ හරි යාළුවෝ අතර ඕන තැනකදී සමහරවිට තමන්ගේ ස්වාමී පුරුෂයාගේ දොස් කියන්නේ දැන් එතන ඉන්න යාළුවෝ මොකක් හරි ප්‍රශංසාවක් කළා ඕගොල්ලෝ කිව්වට මමනේ දන්නේ අපේ මිනිහාගේ හැටි කියලා සමහරලාට අර ගන්නේ චෝදනාව හැබැයි ස්වාමී පුරුෂයා වෙලාවේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මගේ නෝනා මගේ ಗುಣ කියන්න ඕනේ කියලා ඒ ආසාව ඔහුට ඉටු වෙන්නේ නැතුව මේ විදිහේ වචනෙනකට පින්වත්නි ඒ ස්වාමියාගේ හිතේ ඇති වෙන තරහක් අන්නේ වෙවිලා අංගන එතකොට මේ වගේ අංගන එනවා දැන් ආදරය කරන කෙනා අපි ඒක වගකීමක් විදිහට ආදරය කරන කෙනාගේ පැත්තෙන් කියනවා ඔහු හෝ ඇය ගැන ඔබ දොස් නෙමේ කිව යුත්තේ හැමතිස්සෙම සමාජය ඉස්සරහා අනේ මෙයා මේ වගේ කෙනෙක් කියලා ಗುಣ වටිනාකම ගැන කතා කරන චරිත වෙන්න ඕනේ හැබැයි ඒක දරා ගන්න බැරුව ඒක අනිත් පැත්තෙන් එනවනම් යම්කිසි අකුසල සිතුවිලි ඒවැ දෙන්නේ ඔන්න අංගන හොඳයි දැන් මේ අංගන ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද්ද මේ සූත්‍ර දි ඉස්සලම කියන්නේ පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝකේ ඉන්නවා පින්වත්නි අංගන සම්බන්ධව අපිට කතා කරන්න ප්‍රධාන චරිත හතරක් විදියට ඔන්න හිතන්න එක්කෙනෙක් ඉන්නවා එයාගේ හිතේ මේ අංගන තියෙනවා හරිද මේ වගේ ලාමක ආශා නිසා එන අමනාප හිත්‍රිදවීම් හිතේ ඇති වෙලා ඒ වගේ අකුසල ඇති වෙන අංගන මෙයාගේ හිතේ තියෙනවා හැබැයි මෙයා දන්නේ නැහැ අංගන තියෙන බව ඔන්න එක්කෙනෙක් ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා මෙයාගේ හිතේ අංගන තියෙනවා ඒ අංගන ඇති වෙනකොට මේක අංගනයක් හැටියට එයා තේරුම් ගන්නවා එයා ඒක දැනගන්නවා ඒ තමයි දෙවෙනි කෙනා තුන්වෙනි කෙනා අංගන තමන්ගේ හිතේ නැහැ වැඩිය එහෙම අර සමහර අය ඉන්න එහෙම ලොකුවට ඔය අකුසල සිතුවේලි මතුවලා නැහැ උපතින්ම හරිනිකන් 아무තු සාන්ත දාන්ත තීන්ත කුප්පි කියලා සමහරු කියන්නේ ඒ වගේ සමහර මිනිස්සු ඉන්න එහෙම අංගන උපතින්ම පේන්න වැඩිය නැහැ ඒ චරිත දන්නේ නැහැ තමන් තුල අංගන නැහැ කියන එක හතරවෙනි කෙනා තමන්ගේ හිතේ වැඩි එහෙම අංගන ඇති වෙන්නේ නැහැ හැබැයි දන්නවා අංගන කියන්නේ මොනවද කියලා තමන් තුල ඒව වැඩි නැති බවක් දන්නවා දැන් මෙන්න මේ හතර දෙනාගෙන් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා ඔය මුලින්ම කියපු අංගන තමන්ගේ හිතේ තිබිලා දන්නේ නැති කෙනයි ඊට පස්සේ අර අංගන තමන්ගේ හිතේ නැතුව දන්නේ නැති කෙනා තුන්වෙනි කෙනා මොන පළවෙනි කෙනයි තුන්වෙනි කෙනයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නෙමෙයි ශ්‍රේෂ්ඨ නැහැ දැන්තර මේ අංගන හිතේ වැඩි නැතිකමින් නෙමෙයි ශ්‍රේෂ්ඨ බව තේරුම් ගත්තේ නැති බව දන්නේ නැත්තම් එහෙම නැත්තම් තියෙන බව දන්නේ නැත්තම් අන්නේ නොදන්න කෙනා ශ්‍රේෂ්ඨ නැහැ ඊට පස්සේ දන්න කෙනා ඒ කියන්නේ අංගන තමන්ගේ හිතේ තියෙන බව දන්න කෙනා එහෙම නැත්තම් අංගන තමන්ගේ හිතේ නැති බව දන්න කෙනා අන්නේ දන්න දෙන්නේ කිනොන උතන දෙවෙනියයි හතරවෙනියයි ඔන්න ඔය දෙන්න ශ්‍රේෂ්ඨයි කිව්වා එතකොට දැන් ඔතෙන්දී මේ අංගන හිතේ තිබීම නොතිබීම කියන එක ලොකුවට ගන්න නැතුව තිබුණත් නැතත් දන්නේ නැත්තම් ඔහු ශ්‍රේෂ්ඨ නෑ තිබුණත් නැතත් දන්නවනම් ඔහු ශ්‍රේෂ්ඨයි කියන තැන දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයාට මේක කිව්වා දැන් කිව්වට පස්සේ ප්‍රශ්නයක් එනවා ඒ කියන්නේ දැන් තමන්ගේ හිතේ අංගන වැඩි මතුවෙන්නේ නැතුව දන්නේ නැති කෙනාටත් වඩා තමන්ගේ හිතේ අංගන මතු වෙද්දී දන්න කෙනා ශ්‍රේෂ්ඨයිලු ඉතින් එතකොට පින්වාදී අංගන හිතේ නැති කෙනෙකුට වැඩිය අංගන හිතේ තියෙන කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද මේක ප්‍රශ්නයක් කියලා දන්නව සමහර ස්වාමීන් වහන්සේලාගේ හිතට මේ ප්‍රශ්නේ එන්න පුළුවන් කියලා මුගලම් මහරහතන් වහන්සේට තේරුණා උන්වහන්සේ දන්නවා උන්වහන්සේ මොකද කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත දැන් ඔය ඔබ මේ විදිහට මෙන්න මේ දෙන්න ශ්‍රේෂ්ඨයි මේ දෙන්න ශ්‍රේෂ්ඨ නෑ කියලා කිව්වනේ කොහොමද එහෙම ඔබ වහන්සේ මේ අර්ථ දක්වන්නේ මෙයා මෙහෙම ශ්‍රේෂ්ඨයි කියන හේතුව මොකද්ද මෙයා මේ විදිහට ශ්‍රේෂ්ඨ නැහැ කියන්නේ හේතුව මොකද්ද කියලා ඇහුවා. දැන් ඒක පින්වත්නි වැඩි දුර මේ සාකච්ඡාව දේශනේ යන්න හරි වටිනවා. බලන්න අර ඒ සංඝයා අතරේ දෙයක් සාකච්ඡා වෙනකොට එහෙයි ගාගෙන නිකන් ඔහි අහන් ඉන්න පුරුද්දකුත් නැහැ කියලා මේව බලනකොට තේරෙනවා. ඒක ප්‍රශ්න කරනවා. ඇයි එහෙම ඔබහස කියන්නේ හේතුව? ඒක තියෙන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ ධර්ම සාකච්ඡාවකදී උනත් කෙනෙක් එකපාරට නිකන් හා 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 කියකි ඉඳිල්ලක් නැහැ. ඒක එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්න හේතුව මොකක්ද එතන තියෙන පින්වන්දේ මානසිකාරය එතන විමසීම මොන විමසන ස්වභාවේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනකොට අපිට තියෙන්න ඕනේ විමස විමස අපි අහනවා. එතකොට අපිට එනවා කිං 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 කියන්නේ මේ එක එක භාෂාවලක ගන්න පුළුවන්. දැන් සිංහලෙන් කිං කිං කියනකොට එක අදහසක්, ඉංග්‍රීසි වලින් කිං කිං කියනකොට තව අදහසක්. නෑ මේ පාලියෙන් කිං කියන්නේ ඇයි කියන එක. කිං කුසල ගවේෂ මොකක්ද? කිං කුසල ගවේෂ කිව්වේ කුසලයේ මොකක්ද කියලා හොයනවා. කුමක්ද කුමක්ද කියලා හොයනවා. එතකොට මෙතෙන්දී ඇයි එහෙම උනේ කියලා තමන්ගේ හිතට සාකච්ඡාව අතරේ ප්‍රශ්න මතුනහම ඒක විමසනකොට දාර්ශනික සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව නිකම්ම මෝඩෙක් වගේ හංගිදිල්ලක් නෑ. ඉතින් දැන් ප්‍රශ්නයක් ඇහුවානේ මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මේකට. හරිම අංග සම්පූර්ණ පිළිතුරක් පින්වත්නි. සාරිපුත් මහරහතන් වහන්සේ මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා, ස්වාමීනි දැන් මේකනේ කවුරු හරි භික්ෂුවක්, දැන් භික්ෂුවක්ම කිව්වට ඕකේ ඕනම කෙනෙක්, මොකද මේ අංග නැති වෙන්නේ භික්ෂුන්ට විතරක් නෙමෙයිනේ, අපි හැම කෙනාගේම හිතවල මේ වෙලාවේ මං හිතනවා සිත්නේ තසපුවහන ලක්ෂ සංඛ්‍යාත ඔබ හැම දෙනාගේම හිතවල මේ අංගන තියෙන ඕන තරම්. එතකොට පින්වත්නි අපි දැන් කෑම මේසෙකට කෑම බෙදන්න ගියත් බලන්නකෝ අංගනනේ. අපිට ඉස්සෙල්ලා මට බෙදන්න ඕනි කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඈ එක්කෝ gedare ඉන්න තාත්තට හිතෙන්න පුළුවන් මට බෙදන්න ඕනි ඉස්සෙල්ලා. එහෙම බැරි වෙලා හරි බිදුවේ නැත්තම් අංගනය. ඔය යුතුයකම් ඉටු නොවීම කියන එක ඇතුලේ යුතුයකම බලාපොරොත්තු වෙන්න බොහෝ විට අංගණයකටපත් වෙනවා. ඒකෙදි අපි ඊට පස්සේ ඇඟිල්ල දික් කරනවා. මෙයා යුතුයකම ඉෂ්ට කරේ නැහැ. පින්වත්නි ඔය සාරිපුත් මහරහතන් වහන්සේ මේ දේශනාවේදී ඔය අංගන බොහෝමයකට උදාහරණ පෙන්නනවා. ඒ උදාහරණ වල දැන් එකක් කියන මෙහෙම, තමන් තුළ වැරැද්දක් තියෙනවා. මේ වැරැද්ද තමන් හංගගෙන කරන වැරැද්දක්. අපි ගොඩාක් අය ඔය සමහර වෙලාවට ලෝකෙට පෙන්වන්න නැති වැරදි තියෙනවනේ හංගගෙන කරන. අන්න එහෙම හංගගෙන කරන වැරැද්දක් ලෝකෙට අහුවෙන්න එපා කියලා තියෙනවනේ කැමැත්ත. ඕකට කියන්නේ ලාමක ආශාව. ඒ කියන්නේ හංගන් වැරැද්ද කරනව මදිවට ලාමක ආශාවක් තියෙනවා මේක ලෝකෙ දැනගන්න එපා කියලා. ඒක ආශාව. අන්නේ ආශාව ඔහුට ඉෂ්ට කරගන්න බැරි වෙන ලෝකෙ මේ වැරැද්ද දැනගන්න කොයි වෙලාවෙ හරි. කවුරු හරි කෙනෙක් තමන් හංගන් කරපු එක දැනගන්නවා. දැනගත්තට පස්සේ ඔන්න තරහක් එනවා. ෂේ මේ මිනිහම එක දැනගත්තනේ. අන්න අංගනය. එතකොට දැන් දැනගත්ත එක පිරිසක්. දැන් අපි හිතමු ඔන්න පිරිස මෙයා දැනගත්තා. දැන් අපිට එනවා ඊට පස්සේ තව ලාමක ආශාවක් ඕකස්සට. දැනගත්තට මෙයා එක කාටවත් නොකිය හිටියොත් හොඳයි. ඔන්න දැන් තව ලාමක ආශාව. ඊට පස්සේ දැන් අපි හිතපු දේ නෙමෙයි වෙන්නේ. අරයා මේක කියනවා තව කායක හරි. දැන් ඒක අපිට ආරංචින ගමන් ඔන්න ආයි හිතට එනවා තරහක්. ෂේ ඒක අර මිනිසුන්ටත් කියලා මේක මේ මිනිසයා කියලා. ඒ එන තරහ අංගනයක්. ඔය විදිහට මේ උදාහරණ පෙන්වනවා සරියුත් මහරතනස ඔය දේශනාවේදී. අංගන එහෙම එහෙම යන්න පුළුවන්. දැන් අපි හිතමු වැරද්ද දැනගත්තට කමක් නැහැ. හැබැයි පිරිස ඉස්සරහා කියන්නේ නැතුව මෙයා මේක මට දැන් අවවාදයක් කරද්දී උනත් මේ අවවාදෙ මෙයා මට තනියෙන් කරනවා නම් හොඳයි. ඒක ලාමක ආශාවක් කියන්නේ. පිරිස ඉස්සරහා යුතුයකම වශයෙන් ගත්තම් පින්වත්නි පිරිසක් ඉස්සරහා ලැජ්ජ වෙන විදියට අවවාද කරන එක ගැළපෙන්නේ නැහැ අවවාද කරන කෙනාට. ඒක ඇත්ත. හැබැයි මේ වැරද්ද කරපු කෙනාගේ හිතේ තියෙනවා නම් මට පිරිස ඉස්සරහා මේක කියන්න එපා කියලා, ඒක ලාමක ආශාවක්. අන්න ඒක ඉෂ්ට වෙන්නේ නැති වුණොත් පිරිස ඉස්සරහා කිව්ව ගමන් ඒ එන තරහල් අංගණයක් වෙනවා. තව ඔකට සරියුත් මහරහතන්සේ හොඳ උදාහරණයක් පෙන්නනවා. සමහරුන්ට තිරණ පින්වත්නි මේ මට අවවාද දෙන්න එනවා නම් ඒක මේ ඒ ජාතියේ කෙනෙක් සුදුස්සෙක්ම අවවාද දෙන්න ඕනේ. මේ හැම කෙනාටම අයිතියක් නැහැ මට එහෙම අවවාද කරන්න ඉන්නේ කියලා අපිට එහෙම තියෙනවනේ. දැන් ජූනියර් සීනියර් කියලා කතාවක් තියෙනනේ අපිට. දැන් ආයතනෙක උනත් මොකක් හරි වෙච්ච දෙයක් ගැන ජූනියර් කෙනෙක් ඇවිල්ලා Tamanට කිව්වොත් එහෙම ඒක අපි පිළිගන්න විදිහයි සීනියර් කෙනෙක් ඇවිල්ලා කියනකොට පිළිගන්න විදිහ අතර වෙනසක් තියෙනවනේ. ඒතර ඒ වගේ දැන් පැවිද්දෝ අතර උනත් බාලම් හාමුදුරුවරු එයා මගෙන් දේශනා ඉගෙන ගත්තේ. එයා කොහෙද මට එන්නේ මේකට උපදෙස් දෙන්න? අර එහෙම සමහරලාට අපිට තියෙන ලාමක ආශාවල් මට උපදෙස් දෙන්න ඕනේ මට අවවාද කරන්න ඕනේ මේ ජාතිය අය විතරයි. එහෙම නැති වුණොත් එහෙම අපිට එන තරහ අන්න ඒවත් අංගන. ඔවගේ අංගන හරියට තියෙනවා මිනිසුන්ගේ හිත්වල හරියට පින්වත්නි. ගිහි පැවදි කතාවක් නෑ ඕන තැනක තියෙනවා. දැන් ඔන්න දැන් සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගැන ප්‍රශ්නට උත්තර දෙන්න ලෑසි. ඇයි අංගන හිතේ තියෙන බව දන්න කෙනා නොදන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨ? ඒ වගේම අංගන හිතේ නැති බව නොදන්න කෙනාට වඩා දන්න කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි? සරියුත් මහරහතන් වහන්සේ ඉස්සෙල්ලම උත්තර දෙනවා පළවෙනි කෙනා ගැන. කවුද පළවෙනි කෙනා? තමන්ගේ හිතේ අංගන තියෙනවා හැබැයි දන්නේ නැහැ තියෙන බව.
මේකට උන්වහන්සේ කියන හේතුව එයා ශ්‍රේෂ්ඨ නැහැ කිව්වේ ඇයි පින්වත්නි දැන් දන්නේ නැති කෙනා මේ මේවා අංගන කියලාවත් දන්නේ නැහැ දැන් ඇත්තටම අපි මේ දේශනේ සාකච්ඡා කරනකොට සමහර අයට ආ ඒක එතකොට අංගනයක් කියලා දැන් අපිටත් හිතනවනේ මේ මේක මේ ලාමක අකුසලයක් නිසා ඇතිවෙච්ච එකක් කියලා මේක වෙනමම හිතේ ඇතිවෙන අකුසල වර්ගයක් කියලා ඔබට දැන් තේරෙනවනේ මේක වෙනම දෙයක් කියලා හැබැයි දැන් මේව දන්නේ නැති වුනහම වෙන්නේ ඒක ප්‍රහාණය කරන්න අපිට හිතක් එන්නේ නැහැ අවධානයක් යන්නේ නැනේ මේ මෙහෙම එකක් තියනවා කියලා දන්නේවත් නැත්නම් කොහොමද පින්වත්නි ඒක අපි නැති කරන්නේ දැන් ඕනම තැනක ඔබ හිතන්න හොඳට හිතලා ගෙයක් අතු ගන්නකොට අපි ගේ අතු ගන්න හේතු වෙන මොනවා හරි දූවිලි හරි මොනවා හරි තියනවා කියලා දන්න නිසානේ අපි අතු ගන්නේ දන්නේ නැත්නම් අතු ගන්නෑ දැන් ඔන්න කාමරයට ආවට පස්සේ කාමරේ වැලි පෑගෙනවා එතකොට අපිට එකපාරට වැලි පෑගෙනකොට හරි දූවිලි තියනවා කියලා මොනවා හරි දැනෙනකොට හරි ඔන්න අපිට හිතෙනවා කොස්ස අතට ගන්න එකපාරට ඔලුවට එනවා මේක මේ කුණු තියනවා කියලා අපි දන්න නිසා එතකොට දැන් කෙනෙක් කියයි අපි එහෙම බිම කුණු තියනවා කියලා දැනගත්තට පස්සෙම නෙමෙයි අතු ගන්න අපි දෛනිකව පුරුදු වෙලා තියෙනනේ අතු ගන්න කියලා කෙනෙක් කියන්න පුළුවන් හැබැයි ඔබ දෛනිකව උනත් අතු ගන්න කුණු තියෙන හින්දානේ එතකොට කුණු තියෙන බව දැක්කට පස්සේ අතු ගෑම හෝ දෛනිකව අතු ගෑම හෝ කියන සෑම අතු ගෑමක්ම ඔබ කරන්නේ කුණු තියෙන බව දන්න නිසා එතකොට පින්වත්නි අපිට හිතේ අංගණයක් ඇති වෙන එක උනත් අංගණයක් හිතේ තියනවා කියලා දැනගත්තොත් තමයි ඒක පිරිසුදු කරන්න ඕමනාවක් යන්නේ. නැත්තම් ඒක එන්නේ නැහැ. දැන් ඇයි ඔබ දත් මදින්නේ? දත් මදින්නේ දත් නොමැද්දොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රශ්න තියනවා කියලා ඔබ දන්න නිසා. ඒක දන්නේ නැත්තම් අපි කියමු දත් මදින්න මේ විදිහේ ප්‍රශ්නයක් කටේ තියනවා කියලා ඔබ ජීවිතේට දන්නේ නැහැ. ඒතර ඔබට අවශ්‍යතාවයක් ඉන්නේ දත් මදින්න. හැම දෙයකම එහෙමයි පින්වත්නි. දැන් මුකුත් ඕනේ නැහැ පහුගිය කාලෙ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රශ්න ගත්ත හොඳ උදාහරණයක්. මේ වගේ ඉස්ලාම් ඇත්තෝ අතරේ අන්තවාදීන් ඉන්නවා කියලා රජය දන්නේ නැහැලු. හිටපු ආරක්ෂක ලේකම් කියනවා දැනගත්තත් මං ඒක ඇත්තට ලොකු දෙයක් වෙයි කියලා හිතුවේ නැහැලු. ඒතකොට හිතුවේ නැති වුනහම ඒක යා දන්නේ නැති වුනහම ඒකට පියවරක් ගන්න ලොකුවට ඕන කමක් ගන්නෙ නැහැ. මට මතකයි අර යාපනයේ පැත්තේ තෝ වගේ සමහර සිද්ධි වෙනකොට මෙහි ඉන්න දේශපාලඥයෝ ඕ මහ ලොකුවට ගන්න දේවල් නෙමෙයි ඔය කොල්ල කොල්ල අතරේ පොඩි පොඩි ආරවුල් කියලා. නමුත් පොඩි පොඩි ආරවුල් කියලා ඒවා චර ඔලුවට ගන්න නැතුව හිටියම අන්තිමට නියපොත් එක්ක කඩන්න තියෙන එක පොරවලින් නෙමෙයි චේන්සෝ ගෙනල්ලවත් කපන්න බැරි මට්ටමට මේ උඩු දුවනවා. එතකොට පින්වත්නි ඕනෑම තැනක දෙයක් දන්නේ නැති වුනහම ඒක සඳහා පිළියමක් කරන්න හිතක් එන්නේ නැහැ. දැන් අපිට මතකයි පහුගිය දවස්වල නිදහස් වෙලා වැඩියානේ අපේ ස්වාමින්වහන්සේ හිරේ ඉඳලා ඥානසාර ස්වාමින්වහන්සේ උන්වහන්සේ මට මතකයි මාධ්‍ය කීපයකම ප්‍රකාශයක් කරනවා එක්තරා හිටපු ආරක්ෂක ලේකම් කෙනෙක් ඒ කියන්නේ මේ කාලේ නෙමෙයි මීට පෙර පැවතිච්ච රජයක හිටපු ආරක්ෂක ලේකම් කෙනෙක් මේ ප්‍රශ්නේ ගැන හරියටම දැනගෙන හිටියා මේ ඉස්ලාම් ප්‍රශ්නේ ගැන එතුමා කිව්වා හාමුදුරුවනේ මේ LTT ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්නේ විසඳලා අපේ හමුදාව හොඳටම තෙහෙට්ටුවෙන් පීඩාවෙන් ඉන්නේ පුංචි විවේකයක් ගන්න ඉඩක් දෙන්න ඔබ වහන්සේලා මේක කෑ ගහන්න එපා අපි මේක විසඳලා දෙන්නම් අවුරුදු 3ක් දෙන්න මට කියලා කිවලු. ඉතින් එතුමා ඥානසරහාඳුරෝ කියනවා මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් තේරුම් ගත්තේ මෙච්චර හඬ නගද්දී ඒ මිනිස්සයා විතරයි කියලා කියනවා. එතකොට මෙතෙන්දි බින්වත්නි හාන්දරෝ කියනවා ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව කොහොමද ප්‍රශ්නේ විසඳන්න උත්සාහයක් එන්නේ කියලා. මේ ඉන්න දේශපාලඥයෝ කාටවත් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියලා හාන්දරෝ කියනවා. ඕකම තමයි මම ඔබට කියන්නේ හිත ගැන. හිතෙත් පින්වත්නි අංගණයක් හිතේ තියනවා කියලා අපේ හිතේ ප්‍රශ්නේ අපිට තේරෙන්නේ නැත්තම් අපිට මේක විසඳන්න කවදාකවත් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒකෙන් ද සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ ඉස්සෙල්ලම මේ අංගණයක් තියෙන බව දැන ගැනීම ඔක්කොටම වඩා වටිනවා. එතකොට දැන් මේ සිප්නිතසුපේදීත් අපි ඔබට කරන්නේ ඒකයි මේ අංගන ගැන මේ විදියට තේරුම් කළාම ඔබට හැබැයි මේක කිව්වා කියලා මේ අනුන්ගේ හිත්වල තියෙන අංගන හොය හොය යන්න එපා. කවුරු හරි මිනිස්සෙක් හිතරම කරේ තරහක් වෙලා කෑ ගහන අන්න අංගණිය කංගණියක් කියලා තමන් අනුන්ගේ හිත් කියවන්න නෙමෙයි මේක කියලා දෙන්න ඔබට ඔබ ඔබේ හිත කියවන්න ඕනේ. දැන් දේශකීකරයට මමත් ඔක කරන්න ඕනේ. මොකද මගේ හිතට එන අංගන මම හොයන්න ඕනේ. නැතුව මේ මම මේක ඔබට මේ වෙලාවේ දේශනා කළාට
මම අනුන්ගේ හිතවල අංගන හොය හොය යන එක නෙමෙයි කරන්න ඕනේ මමත් දේශකෙක් විදියට මගේ හිතේ තංගන එන වෙලාවල් තියෙනවානේ එතකොට මගේ හිතේ අංගන කියනකොට මම මේ මෙන්න අංගනයක් කියලා දකින්න ඕනේ එතකොට අංගනය දුරු කරන්න අපිට දැන් දැනගත්තම මේකේ අවශ්‍යතාවයක් එනවා ඉතින් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා අංගනවලින් නිදහස් වෙලා රාග ద్వේෂ මොහ නැති හිතක් හදාගන්න මූලිකව පදනම වටෙන් එතනින් ඒක නැත්තම් කවදාකවත් මේක කරන්න බෑ නිකලේ සිත් ඇති ඕනෑම පිරිණිවිච්ච උත්තමේ තමන්ගේ හිතේ තියෙන අංගන දැනගත්තා. ඒතර අංගන තියෙනක එහෙනම් ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ කාගේ හරි තියෙන අංගනයක් තිබිලා හැබැයි තියෙන බව දන්නේ නැත්නම් ඒ මනුස්සයා ශ්‍රේෂ්ඨ නෑ කිව්වේ අන්න ඒක නිසයි කියනවා. ඔකට උන්වහන්සේ හරි ලස්සන උපමාවකුත් පෙන්වනවා පින්වත්නි. දැන් ඔය රත්තරන් භාජනයක් කොහෙන් හරි ගේනවා මේ වෙලෙන් දෙග්ගෙන් අරගෙන කවුරු හරි ගෙදර ගේනවා. මේක මොනවා හරි හොඳ රත්තරන් භාජනයක්. හැබැයි මේ භාජනේ ඔබ නිකන් හිතන්න මේක කිලුටු ගැහිලා දුවිලි වැදිලා කිසිම පිරිසිදුකමක් නැහැ. මේ මනුස්සයා මේක ගෙනලා පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ ඔහි කොහේ හරි දාන. දැන් ඒකේ තවත් දූවිලි වැඩි වැඩි මේක තවත් අපිරිසිදු වෙවි යනවා. මල වර්ග බැඳෙනව බැඳිලා ඔක තවත් විනාශ වෙනවා. අන්න ඒ වගේ කියනවා අර පාවිච්චි කරන්න තු පැත්තකටම දැම්මා වගේ කියනවා. Taman gīthē tiyena angana dakin næti gena. දැන් අපි ගොඩක් වෙලාවට පින්වත්නි මොන දේ කරන්න ගියත් මේවා දකින්න අපේ හිත අපි හැමතිස්සෙම දකින්න පුළුවන් චරිත වෙන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්න හැමතැනම. දැන් අපි ජාතික බලවේග කියලා සංවිධානයක් ගොඩ නැගුවමත් හැම වෙලාවෙම අපි මේ වැඩ කරනකොට අපේ හිතේ මේ අංගන එන ඒවපෝ අපි දකින්න පුළුවන්කම තියනවා නම් තමයි සමගියෙන් මේ වැඩ කරගෙන යන පුළුවන් ගොඩාක් ඔය සංවිධාන හැදෙන ඒවපෝ හරියට පින්වාදින් ප්‍රශ්න ඇති වෙන්නේ මේවා විනාශ වෙන්නේ ආයතන හැදුවම ආයතන නැති වෙන්නේ විනාශ වෙන්නේ හැම දෙයකදීම අංගන වැඩි මිනිසුන්ගේ හිතවල අංගන දකින්නෙත් නැහැ අංගන ගැන දන්නෙත් නැහැ අංගන තේරුම් ගන්නෙ රංගන එහෙම නෙමෙයි හොඳ අංගන මේවා ඊට පස්සේ නමක් කියලා හිතයි ඒක පාට වේ රේඩිය එක දැම්මුත් එහෙම කවුරු හරි දැන් අංගන කියන්නේ මොනවද කියලා දැන් ඔබට කියලා දුන්නනේ ඊට පස්සේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා දෙවෙනි කෙනා තමන්ගේ හිතේ අංගන තියෙන බව දැනගෙන ඒක තේරුම් ගන්න කෙනා එයා දන්නවා මේක අංගනයක් කියලා එතකොට ඒ දැනගන්න තැනම පිටින්නේ 100ක් හිතේ ඇති වෙන අකුසලයේ තේරුම් ගන්නකොට ඒක ඇවිල්ලා 100ක් අන්නේ කෙනාට පුළුවන්කම එනවා ඒක දුරු කරන්න ඒ සඳහා එයා එතනින් එහාට යනවනම් තව දුරට තමන්ගේ හිතේ තියෙන අංගනේ පීඩනේ තේරෙනවනම් ඇත්තටම අංගනේ හරි පීඩාකාරීනේ හිතට දෙන්නේ වදයක් නේ පින්වත්නි ඒ පීඩාකාරී බව තේරුම් ගන්නවනම් එයාට පුළුවන් වෙනවා ඒක දුරු කරන්න. එතකොට අර දුවිලි බැඳිච්ච භාජනයක් gedara ginawat ඒක එයා පාවිච්චි කරන්න ගන්නවා වගේ පිරිසිදු කරලා. එතකොට අර දුවිලි බැඳිලා තිබුණට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා මේක දැනගත්තා මේක දුවිලි බැඳිලා කියලා. ඊට පස්සේ මෙයා මේක පාවිච්චි කරන්න අවශ්‍යතාවය තියෙන නිසා මෙයා මේක පිරිසිදු කරනවා. ඒකයි අපිට ඕන කරන්නේ. එතකොට දුවිලි බැඳිලා තිබුණා කියන එක ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. තියෙන බවවත් දන්නේ නැතුවම මැරිලා යන මිනිස්සු කවදාකවත් ශ්‍රේෂ්ඨ නැහැ. ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ අර කියනවා වැරද්ද වැරද්දක් විදිහට දකින කෙනානේ සත්පුරුෂයෙක් වෙන්නේ. වැරද්ද වැරද්දක් විදිහට පිළිගන්න බැරි කෙනා අසත්පුරුෂයා. එතකොට අංගනයක අංගනයක් බව දැනගන්න පුළුවන් නම් එතනම අපිට සත්පුරුෂ ලක්ෂණයක් එනවා. ඊට පස්සේ අපි ඒක දුරු කරන්න ඕනේ. එතකොට සරියත් මහරහතන් වහන්සේ පෙන්නනවා උපතින්ම ස්වභාවයෙන් අංගන නැති අයත් ඉන්නවා. දැන් සමහර ළමයි අපි දැකලා තියෙනවා වැඩිහිටියොම කියනවා මේ ළමයාගෙන් අනේ කිසි කරදරයක් නැහැ හරීම හොඳයි කියනවා. හැබැයි මෙතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නන්නේ අංගන අඩු කෙනෙක් වුණත් අංගන හිතේ නැති බව දැනෙන තරමේ අහිංසක චරිතයක් වුණත් තමන්ගේ හිතේ අංගන නැති බව දන්නේ නැත්තම් ශ්‍රේෂ්ඨ නැහැ. හොඳට මතක තියාගන්න පින්වත්. එතෙන්දී උන්වහන්සේ පෙන්නනවා මොකද පසුකාලීනෝ මේ හිතට සුබ වශයෙන් දකින අරමුණු වැඩි වෙනකොට එයා ඒව ඔහි පවත්වලා රාගය වැඩි වෙන්න පුළුවන්. එහිම වෙනවා. ඔය කොච්චර අද අපි මැන්නත මෙයානම් අනාගතේ හොඳ කෙනෙක් වෙනවා. අපි දැන් කිව්වනේ මෙයා මහාන වෙයි. අපිට හිතුණාට පින්වත්නි සමහර ලාට හාත්පසින් වැඩි හිටිය වෙනකොට හිතපු පැත්ත නෙමෙයි අනිත් පැත්ත කරකෙලා ගිහිල්ලා. එහෙම අපි දැකලා තියෙන පොඩි ළමයි සමහර ලාට මම්මි කියනකොට ගියවල් වල ඔය ඇත්ත බණ අහගෙන ඉන්න ගමන් කියනවා ඉතින් අර අපි අර මේ පිංචි වගේනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්න නම් ඔයගලෙන් කටට එකපාරට එන්න පුළුවන්. අර අරයා වගේ කියලා හාඳුරෝ කියන්නේ යා වගේ කියලා ඔබට හිතෙන අය උන් තරම් උදාහරණ නැති මම මේ කියන්නේ. චූටි කාලේක විදියක්. හැබැයි ලොකු වෙනකොට තව විදියක්. ඉතින් මං වුණත් පොඩි කාලේ හරි දඟයි පින්වත්නි මගේ වැඩිහිටියෝ මගේ ඥාති හිතුවේ
ලොකු වෙනකොට කොහොමද දන්නේ නැහැ කියලා. හැබැයි අද යාලා හැම දිනාටම හික්මෙන අවවාද අනුශාසනා දෙන තැනකට මං ඇවිල්ලා. ඉතින් ඒකට හේතුව තමයි පුංචි කාලේ ශාන්ත දාන්තව අංගන අඩූ චරිතයක් උනත් දැනගන්න නැති උනොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඕකට සරියුත් මහරතනන්සේ ලස්සන උපමාවක් කියනවා. යම් කිසි භික්ෂුවා සමහරලාට පින්ඩපාතේ වැඩලා පාංශකුල සිවුරු පුරවලා කැලේක කුටියක එක්ක ගල්ලෙනක මැටි කුටියක මහා වනගත ප්‍රදේශක හුදකලාව ඉන්න පුළුවන්. හැබැයි ඒ භික්ෂුවගේ හිතේ තියෙනවා නම් අර වගේ ලාමක ගති. දැන් ඔය සමහරලාට ඒ වගේ ප්‍රතිපත්තිගරු ගුණහමත් වෙනවනේ ඔය වගේ දේවල්. දැන් ප්‍රීතමු මම තමයි මෙතන ඉන්න භික්ෂුන් සියලු දෙනා අතරේ වැඩියම වීරියවන්ත භික්ෂුව. එතකොට මම තමයි කැලේම ඉන්න භික්ෂුව. මම අනිත් සියලු හාඳුරුන්ට වඩා සෑහෙන අතෑරීම් තියෙන කෙනෙක්. මේ හාඳුරු රොක්ම අල්ලගත් හාඳුරු. අර ඒ වගේ තමන්ගීතේ ඒවත් එක්ක එනවනම් මිනිස්සු වැඩියෙන් මට ගරු කරන්න ඕනේ ඒ වගේ ලාමක ආශාවක් ඇවිල්ලා එලියට පැන්නොත් එහෙම අර හැංගීම් තියෙන ස්වභාවය දැක්කොත් මිනිස්සු කොච්චර මේ හාඳුරු කැලේ හිටියත් මොනතරම් පින්ඩපාති වැඩම කරලා හිටියාය ඒ වැඩක් නෑ ලාමක ආශා තියෙන අර ඒවත් එක්ක එන අකුසල කියන අංගන මතු වුණොත් භික්ෂුවකගේ චරිතේ ඒ භික්ෂුව ගැන කිසිම ගෞරවයක් සංඝයාගේ හිතෙත් ඇති වෙන්නේ නැහැ කියනවා ගියංගේ හිතෙත් ඇති වෙන්නේ නැහැ කියනවා මේකට හරිය ලස්සන උපමාවක් උන්වහන්සේ පෙන්නනවා හොඳ රත්තරම් භාජනවල මැරිච්ච සර්පයේගේ මලකුණක් දාලා ගඳ ගහන මලකුණක් දාලා රත්තරම් භාජනයකට ඒක වහනවා තව හොඳ රත්තරම් භාජනයකින් බැලු බැල්මට මේ භාජනය ඇතුළේ මොන හරි වටිනා දෙයක් තියෙනවා වගේ දැනෙන විදිහට මේක හොඳට ගරුසරු ඇතුව හිසේ තියාගෙන කවුරු හරි කෙනෙක් පාරේ අරගෙන යනවා බොහොම මේ ගම්බීර විදිහට මේක අරගෙන යනවා එතකොට දැන් මේක දකින මිනිස්සුන්ට අර දැක්ක ගමන් මේක මේ තරම් හිසේ තියාගෙන මෙහෙම අරගෙන යන්නේ මේ වගේ රත්තරන් භාජන වල දාලා මේක තියෙන මේක ඇතුළේ හොඳ දෙයක් තියෙනවා කියලා ඔන්න සමහර මිනිස්සු දැන් මේක දැක්කම හිතනවායි කියනවා ඉතින් මිනිස්සු මේක කොතනදී හරි ඇරලා බලන්න අවස්ථාවක් ආවොත් එහෙම මිනිස්සුන්ට එතෙන්දී මිනිසු කලකිරෙන ස්වභාවයෙන් අය අහන්න දෙයක් තියෙනවද කියලා අහනවා මේ රත්තරන් භාජන වල දාලා තිබ්බත් ඇතුළේ තියෙන මහා කුණු මල කුණක්නේ කියලා දකිනකොට අනික සර්ප කුණ දැක්කට පස්සේ මිනිසු කලකිරෙනවා. ඒ කියන්නේ ඇසුරු කරද්දී නෝක දැන් වෙන්නේ ඈත දකිනකොට අනේ රත්තරන් භාජනේ හරි ෂෝක් කියලා හිතනවා. හැබැයි ඇරලා බැලුවම ප්‍රශ්නයක්. අන්නේ වගේ සමහරලාට කැලේක කුටියක භාවනා කරගෙන කියලා ලෝකෙට පේන්න පින්ඩපාත වෙරලා හිටියත් අංගන පිරිච්ච හාඳුරු කෙනෙක් නම් ඇසුරු කරන්න ගත්තට පස්සේ සංඝයාට සහ මිනිසුන්ට තේරෙනවා මේ මහා ලාමක අකුසල් ගොඩක් පිරිච්ච චරිතයක් තනිකර අංගන ගොඩක් කියලා. අර මලකුණ ඔලු ඇතුලේ පිරිලා වගේ. ඉතින් එතන සරියුත් මහරතන සාරි ලස්සන කතාවක් කියනවා. දැන් මිනිස්සු මේ භාජනේ හොඳ ඛණ්ඩ දෙයක් ඇති කියලා බලලා අන්තිමට මේ මලකුණ දැක්කට පස්සේ බඩගිනින් ඉන්න මිනිහට බඩගින්න නැති වෙලා කියනවා කාපු මිනිහට වමනේයි කියනවා. අරක දැක්කට පස්සේ. එහෙම එතකොට උනාස ඊළඟට පෙන්නනවා අනිත් පැත්තෙන් ගමට වෙලා හිටියත් මිනිස්සු අතර හිටියත් රජමැදුරට පොසත් ගෙදරට දානෙට වැඩම කරලා හිටියත් ඒ භික්ෂුවගේ හිතේ අංගන අඩුයි නම් ජනයා සුරු කරගෙනම ග්‍රාමීයව හිටියත් අංගන අඩු නම් ඒ භික්ෂුවගේ අංගන දුරු කරනවා නම් ඒ භික්ෂුව කෙරෙහි කොච්චර ප්‍රසාදජනකව මිනිස්සු ඒ භික්ෂුවට සමීප වෙනවද කියන එක ගැන පෙන්නනවා උපමාවක් පිත්තල භාජනයකට හොඳ අර ඉස්සලක රත්තරන් භාජනයකට මලකුණ දානවා කියන්නේ මේකන මොන හරි තඹ වගේ භාජනයකට ඒක තඹ භාජනය කියලා ගමුකෝ දේශනා ඉදිරියේ තඹ භාජනය එතකොට තඹ භාජනයකට දාලා හොඳ සූප ව්‍යංජන ප්‍රනීත රස කෑම ටිකක් දාලා ව්‍යංජනද බත්ද බත්ුණත් හොඳ ඇල්හාලේ සුවඳ බත් හොඳ රස බත් එතකොට දැන් හොඳට ප්‍රනීත විදියට මේ ඔක්කොම දාලා තවත් තඹ භාජනයකින්ම වහලා හිසේ තියාගෙන අරන් යන්නේ හැබැයි දැක්කම මිනිසුන්ට අර අත්තරම් භාජනේ තරම්ම මහලක වටනා ගමන් නොදැනුණාට ඇරලා බැලුවට පස්සේ මේකේ තියෙන සූප ව්‍යංජන අර සුවඳ ඇල්හාලේ බත් දැක්කම කාබෝනුසයටත් අරක දැක්කම කණ්ඩ හිතනවා කියනවා බඩගිනි ඉන්න මිනිස්සයා කොහොම කයිද කියලා අහනවා අර වගේ රසවත් කෑම ටිකක් දැක්කට පස්සේ අන්නේ වගේ පිටින් තඹ භාජනේ තිබ්බත් ඇතුලේ හොඳට අර ටික තියෙනවා වගේ තමයි කියනවා ලං වෙච්ච මිනිස්සරේක වටනාකම තේරෙනවා ඉතින් ඒ වගේ කියනවා අංගන අඩු වෙන්න ඕනේ ඉතින් අපි දැන් ඔබ හොයන්නේ සමාජය තුල ගරුසරුණක්. ගරුසරු හොයාගෙන යන්න එපා. ඒක ලාමකාශාව. ගරුසරු හොයාගෙන ගියාම ඔබට එන්නේ අංගන. එතකොට ඔබ අංගන අඩු කරගෙන යනවා නම් සමාජය තුලට ඔබව නිකම්ම ගරුසරු වතු පිළිගන්නවා. ඉතින් මේක කියනකොට පින්වත්නි
මෙතන මේ මුගලන් මහරහතන් වහන්සේ මේකට එකතු කරන හරි අපුරු කතාවක්. ස්වාමීනි මට ලස්සන උපමාවක් මතක් වුණා කිව්වා. ඒක හරිම ලස්සන උපමාවක් පෙන්වලා තියෙන ඇත්තටම හරිම ලස්සනයි. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ මොකද්ද ස්වාමීනි උපමාව කියලා. උන්වහන්සේ කියනවා මේ ගිරිබ්බජ කියලා ඔය රජගහ නුවර පැත්තේ ප්‍රදේශයක් තියෙනවා. මම කාලයක් එහි හිටියා. මුගලන් මහරහතන් වහන්සේ අද්දක සිද්ධියක් මේ කියන්නේ අද්දකීමක් උන්වහන්සේගේ ඒ රජගහ නුවර පැත්තේ තියෙන ගිරිබ්බජ කියන ප්‍රදේශයේ ඉන්නකොට උන්වහන්සේ දවසක් සිවුරු පුරවගෙන පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාතයට වඩිනවා. දැන් මේ රජගහ නුවර පැත්තට වඩිනකොට කරත් හදන බාසුනහේ කෙනෙක්ගේ පුතෙක් ඉඳලා තිනවා. ඒ පුතාගේ නම සාමීති කියලා. දැන් ඔය සාමීති කියන කරත් හදන පුතා රෝදයක් අරගෙන සහිනවා. මේ රෝදේ ඒ කාලේ කරත් රෝදනේ හදන්නේ සාමාන්‍යයෙන් අස්ව කරත් එක එක කරත්. ඒතර දැන් මේවැ රෝද හදන කෙනෙක් මෙයා රෝදේ සහිනකොට ඔතෙන්ට එනවා තාපසේ. තාපසයාගේ නම පණ්ඩුපුත්ත. දැන් සාමීති කියන කරත් හදන පුතාව දකින පණ්ඩුපුත්ත කියන තාපසයා ඒ වෙලාවේ අරක දැකලා දෙයක් කල්පනා කරනවා. මේ පණ්ඩුපුත්ත කියන තාපසයාගේ තියෙන විශේෂත්වයක් ඒ තමයි මෙයක් කලින් කරත් හදපු තාත්ත කෙනෙක්ගේ පුතේ. එයා මේ දැන් තපස් ජීවිතයට ඇවිල්ලා. දැන් පණ්ඩුපුත්ත කතාව දන්නවනේ මේ කරත්ත කොහොමද හදන්නේ මේ රෝද කොහොමද සහින්නේ කියලා. එතකොට දැන් පණ්ඩුපුත්ත ඕක දිහා බලාගෙන ඉන්නවා. සමහරట్లాට අර ගිහි කාලේ ගොඩාක් කරපු දෙයක් ගැන හිම පැවිදුනාට පස්සෙත් ඒ වගේ දෙයක් දැක්කම අවධානයට යොමු වෙනවන්නේ ටක් ගාලා. දැන් පණ්ඩුපුත්ත තාපසයා මේක දිහා බලාගෙන ඉන්නකොට ඔතෙන්දි දැන් අර රෝදේ තියෙන ගැට ඇද කුද්ද තියෙන තැන් ඒ රෝදේ තියෙන දෝෂ වගේ තැන් ඔක්කොම දැන් පණ්ඩුපුත්තට පේනවා. පණ්ඩුපුත්ත බලාගෙන ඉන්න දැන් සාමීති මේක කොහොමද කරන්නේ? ඔහොම ඉන්න ගමන් පණ්ඩුපුත්තට දැන් මෙයා බලම්ම ඉදි හිතෙනවා මෙන්න මේ හරියේ තියෙන ඇදේ පොඩ්ඩක් හැදුවානම් මෙන්න මේ මෙතන තියෙන ගැටේ පොඩ්ඩක් තව චුට්ටක් කැපුවානම් මෙන්න මෙතනින් පොඩ්ඩක් තව පොඩ්ඩක් රැස්සානම් කියලා දැන් ඔන්න බලාගෙන ඉන්න ගමන් හිතෙනවා. හිතන එක අරහින් සාමීති කරනවා. එයි දැන් සාමීති දක්ෂ කරත්ත රෝදහ හදන කෙනෙක්. මේ පැත්තේ පණ්ඩුපුත තාපසයත් එහෙම. පණ්ඩුපුත තාපසයා කියන්නේ නෑ මොකොත් බලන් ඉන්නව විතරයි බලාගෙන කල්පනා කර වෙන මෙතන පොඩ්ඩක් හැදුනා නම් හොඳයි මෙතන හැදුනා නම් හොඳයි කියලා. හිතන එක අරහින් සාමීති කරනවා. ඔබට තේරෙන්නේ වෙන්නේ මොකද්ද කියලා? පින්වත්නි අර සාමීති ඒ ඇදකුද ඔක්කොම හොඳට හදලා තීච්ච දෝෂ ඔක්කොම හොඳට निराකරණය කරලා බොහොම හොඳ රෝදයක් හදනවා. හදනකොට පණ්ඩුපුත්තට හිතෙනවා මට හිතෙච්ච ටිකම කළා. මම හිතපු විදිහටම මේ ඇදකුද ටික ඇරියා. මං හිතපු විදිහටම දෝෂ ටික හැදුවා. මේක නිකන් හරියට හිතින් හිත කියෝ කියෝ වැඩේ කළා වගේනේ කියලා පණ්ඩුපුත්තට හිතෙනවා. ඒ කියන්නේ මගේ හිතට හිතෙන දේ මෙයා දැනගෙන ඒ තැන් ටික කළා වගේනේ කියලා. ඕක සාමාන්‍යයෙන් ওই දක්ෂයෝ දෙන්නෙක් අතරේ ඒක සාමාන්‍ය දෙයක්නේ. දැන් දේශකෙක් වෙන අපි උනත් දෙයක් දේශනා කරනකොට තව දේශකයන් වහන්සේ නමක් ඒක අහන් ඉන්නකොට ඒ දේශකයන් වහන්සේට හිතෙනවා මෙතන මෙහෙම කිව්වා නම් හොඳයි. එතකොට අර බැරි වෙලා හරි අනිත් දේශකයන් වහන්සේට ඒක කිව්වොත් එහෙම අර අහගෙන ඉන්න දේශකයන් වහන්සේට හිතෙනවා මගේ හිත කියවලා වගේ නිකන් ඒකම කිව්වා. ඒ වගේ සමහර වෙලාවට පින්වත් ඕනම වැඩක් කරනකොට උනත් දෙයකදී දැන් හොඳට උයන්න දක්ෂ කෙනෙක් වෙන කෙනෙක් උයනකොට බලාගෙන ඉන්නකොට හිතෙනවා නම් ආ මේකට මෙන්න මේ ටිකක් දැන් දැම්ම නම් හොඳයි කියලා. අර කෙනත් ඒ වගේම දක්ෂ කෙනෙක් නම් එයත් ඒ හිතිච්ච දේ වෙලාවේ දැම්මොත් එහෙම මේක බලන් හිටපු කෙනාට හිතෙනවා නිකන් මගේ හිත කියලා මෙයා දැම්මා වගේ. අන්න ඒ විදියට මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ පෙන්වන මේ සාමීති හදපු රෝදේ දිහා පණ්ඩුපුත්ත තාපසයා බලාගෙන ඔය කල්පනා කරලා හිතින් හිත දැනගත්තා වගේ කියලා දැක්කා හා සමානයි ස්වාමීනි. හරියට ශ්‍රද්ධාවක් නැති ලෞකික ජීවිතේම ගත කරන්න හිතාගෙන මහාන වෙච්ච දුස්සීල භික්ෂුන් ඉන්නෝ. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ මහා පාපී දේවල්. එතකොට ඒ වගේ පාපී කෙනෙකුට උභහංශකී මේ දේශනේ අහනකොට නිකන් එයාගේ හදවත සැහැලා දානවා වගේ කියනවා. අර රෝදේ දුර්වල තැන් දෝෂ තැන් ටික සහිනවා වගේ සැහැලා දානවා වගේ කියනවා. එතකොට දැන් මේ කතාවේ තේරුම මේකයි පින්වත්නි. දැන් මුගලන් මහරහතන් වහන්සේ දන්න ඔය භික්ෂූන් අතරේ දුස්සීල භික්ෂූන් හරියට ඉන්නවනේ. ඔබට මතක ඇති ඔය එක තැනක සංඝයා හරියට අර කෑ ගහනවා කිසිම සංවරයක් නැතුව හැසිරෙන තැනක මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මහපට ඇඟිල්ලයි පාදයේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරට පූර්වාරාමේ කැණි මඩල තියලා වහලෙන් හොලවනවා. මුළු පූර්වාරාමෙම සෙලවිලා යන්න
අර ඒ වෙලාවේ අසංවරව ඉන්න භික්ෂූන් හිතුව මහ භූමිකම්පාවක් ඇවිල්ලා කියලා මේ අය කලබල වුණා. ඒත් ඒ වගේ ඉරිදි ප්‍රතිහාරයක් පවා මුගලන් මහරතනසේ පෑවේ අර අසංවර භික්ෂූන්ව සංවර කරගන්න. එතකොට දැන් කරත්තේ රෝදේ තියෙන දෝෂ ටික දකිනා වගේ මුගලන් මහරතනසේ දකිනා මේ තියෙන සංඝයාගේ දෝෂ. එතකොට එතෙන්දී මුගලන් මහරතන වහන්සේට හිතෙනවා මේ අයගේ දෝෂ නැති කරන ධර්මයක් ඇහෙනවනම් හොඳයි කියලා. ඒ සාරිපුත්ත මහරතන වහන්සේ ඒකට සුදුසුම දේශනෙක් කරනවා. කරනකොට හරියට අර සාමීති දෝෂ නැති කර කර සැහැලා සැහැලා හොඳ රෝදයක් හදනවා වගේ මුගලන් මහරතන වහන්සේ කියනවා පණ්ඩුපුත්ත බලාගෙන හිටියා හා සමානව මමත් බලාගෙන කල්පනා කරපු දේ ඔබ වහන්සේ හරියටම කරා ස්වාමිනී හරියට හිතින් හිත දැකලා මේක කළා වගේ කියලා. පින්වත්නි සංඝයාට ආදරය කරන ශාසනයට ආදරය කරන ස්වාමීන් වහන්සේලාට අන්න ඒ වගේ තමයි වටිනා දේශනයක් දකිනකොට හිතෙන්නේ. ඒක මේ නිකන් අර හොඳට පිරිසිදු ඉන්න කැමති කෙනෙකුට නාවල පිරිසිදු කරලා හොඳ සුවඳ ගල්වල ගත්තා වගේ කියනවා ඒකේ වටිනාකම දැනෙන විදිය. මේ අනංගන සූත්‍රයත් අන්නේ විදියට සිද්ධ වෙච්ච සූත්‍රයක්. ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ සීලවන්ත සයින්හන්සෙලා ශාසනය තුළ හිත වඩන්න කැමති සයින්හන්සෙලා හිත රකින්න හිත දියුණු කරන්න කැමති සයින්හන්සෙලාට මේ වගේ දේශන හරිම වටිනවයි කියනවා. ඉතින් මේකේ දැන් තමන්ගේ හිත තේරුම් ගන්න වටින සූත්‍රයක් ඒව දෝෂ නැති කර ගන්න ඕන විදිය ගැන කියලා දෙනවා. ඒතර පින්වත්නි ඔබට අද සිත්නේ තසපුව තුළ මේ අංගන කියන්නේ මොකද්ද කියන එක ගැන මේ විදිහට දැනගනිද්දී ඔබේ හිතේ අංගන ඇති වෙන වෙලාවල ඔබට තේරුම් ගන්න දැන් අවස්ථාවක් හැදුණා. ඔබට එතකොට තමන්ගේ හිතේ අංගන එන මොහොතක් පාසා සිත්නේ තසපුවේ මේ දේශනේ සිහියට නැගෙනවා නම් අන්න මම මේක නැති කර ගන්න ඕනේ කියලා ඔබට හිතන තැනම සිහිය වැඩිලා පින්වත්නි ඔබ ඒක නැති කරගන්න යම් උත්සාහයක් ගතොත් ඔබ තුල වීරිය වැඩිලා ඒ වැඩෙන හැම සිහියක්ම වීරියක්ම කුසල්. එතකොට කුසලයක් මතුවෙන තැන නැති වෙන්නේ මොකද? අකුසල්. එහෙනම් අපිට ඕනේ අපේ හිතේ අකුසල් දුර වෙලා කුසල් වැඩෙන්න. ඒ ටික වෙන්න නම් පින්වත්නි අපි අනිවාර්යෙන් හිතේ තියෙන අකුසල් දකින්න පුළුවන් දක්ෂයෙක් වෙන්න ඕනේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රය තමන්ගේ හිත ගැන දකින්න හිතේ තියෙන අංගන නැමැති මේ ලාමක ආශා නිසා ඇතිවෙන පාපී අකුසල් මේ අමනාප හිත්‍රිදවීම් අපි සමාජ සමහර අය ගැන දකින හිත්‍රිදීම් බොහෝ විට ඕවගේ දේවල් නිසා එන පෙම්මතුන් පෙම්මතියන් අතරේ ගොඩාක් පින්වත්නි හිත්‍රිදවීම් ඇති වෙන්නේ බොහෝ විට මේ වගේ දේවල් නිසා. දැන් සමහර වෙලාවට පෙම්බතෙකුට පෙම්බතිය ගැන වර්ණනා කරද්දී පෙම්බතියකට පෙම්වතා ගැන වර්ණනා කරද්දී ඔවුන් ගිහිත්වල තියෙන ආශාවල් දැන් පෙම්බතිය හිතනවනම් මං ගැනම තමයි වර්ණනා කරන්න ඕනේ වෙන ගෑනු ළමයි ගැන මගේ එක්කෙනා කියන්න හොඳ නැහැ. පිරිමි ළමයා හිතනවනම් මං ගැනයි කතා කරන්න ඕනේ මගේ ගෑනු ළමයා වෙන කොල්ලෝ ගැන ප්‍රශංසා කරනවට කැමති නැහැ මම. ඒක යුතුයකමක් වශයෙන් අනිත් එක්කෙනා කළාට පින්වත්නි තමන්ගේ හිතේ තියෙන පාපී ආශාව හින්දා තරහ ඇති වෙනවනම් ඔහු හෝ ඇය ගැන තමන් හිතපු විදියට නැතුව වෙන විදියකට කරලා ඔබ තුල බලන්න කොච්චර පීඩාවක් ඇති වෙනවද කියලා ඔවගේ සමාජයේ හැම තැනම හැම ශේෂ්ත්‍රයකම ඔබට තියෙන ඔය හැම පීඩනයකදීම අපි දකින්නේ අංගන. දැන් ඉතින් ජනාධිපතිවරණක් වෙන ඉස්සරහට ඒ වේදී වුණත් ඔබට ඕව පෙනේ. මොකද තමන් එක එක දකිනාය ඒ තමන්ට පෙනේ මං කැමති කෙනා නෙමෙයි අරයා කැමති. යන්න අරයා කතා කරන්නේ අරයට ආසාවෙන්. එතකොට එනවා හිතේ යමනාප ඔය ඔක්කොම අංගන. එතකොට චන්දකාල ළඟ වෙනකොට අංගන හරියට වැඩි වෙනවා. ඔබට හිතේ කුසල අකුසල කියන දෙක තෝර බේර ගන්න මං හිතනවා මේ දේශනේ ගොඩක් උදව් වෙයි. අකුසල් සිහියෙන් දැකලා කුසලයේ උපද්ද ගන්න ඔබට අනංගන සූත්‍රය ඒකාන්තෙන්ම උපකාර වෙත්වා කියලා හැම දිනාටම සෙත්පත්නවා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.